මෙතන මුල්ල කේද වාචකයෙන් අවතැන් වූ ජනතාව පිලිසකර කළ කොළොන්නාව වී අලවි මණ්ඩලයේ ගබඩා වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙවන විට කොළොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ අවතැන් කඳවුරේ රැඳී සිටින පවුල් සංඛ්‍යාව 400කට අධිකයි. මිනිස් වාසියට සුදුසු වන පරිදි සකස් කර ඇති මෙම ගබඩා සංකීර්ණය තුළ මුල් අදිර යටතේ පවුල් 26කට නවතැන් සැලසීමට නියමිතයි. දෙවැනි අදිර යටතේ තවත් පවුල් 50ක් වී ගබඩා සංකීර්ණය වෙත යොමු කරනු ඇත. පාසලේ ඉන්නවා දැනට අවතැන් වෙච්ච පිරිසක් ඉන්නවා. ඊට අමතරව මේ අවදානම් කලාපයේ පිරිසක් සමහර දෙනෙක් ගිහින් තියෙනවා. ඒගොල්ලෝගේ වැඩි පිරිසක් තමන්ගේ ඥාතීන් ගාවට හිතවතුන් ගාවට ගිහිල්ලා තියෙනවා. අවදානම් කලාපයට තමයි මෙතන ලෑස්ති කරන්නේ. මූලික අදිරේදී පූර්ණ හානි වූ නිවාසවල හිමිකරුවන්ට ලක්සඳ නිවාස සංකීර්ණයෙන් නව නිවසක් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර ඒ අනුව පවුල් 30ක් මෙවර විට පදිංචි වී තිබෙනවා. මේතර මුල්ල කේද වාචකයෙන් ආපදාවට ලක් වූ පවුල් වෙත ලබා දීම සඳහා එහි වෙන් කර ඇති ඉතිරි නිවාස ගණන 68ක්. මේ පිරිස ඉතා සුවිශේෂී අය. මොකද ඒ අයට අරන්ගෙන තියෙන එක ගමන් මල්ලක බඩු වගේ එහෙම පිළ බොහොම කේද වාචකයට මුහුණ දීපු අය. අනිත් අය වෙනස් සතුටින් මේ නිවාස වලට ආවත් මෙයා හිටියක් දුක්බරව තමයි මෙතෙන්ට පැමිණෙන්නේ. ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් සහ මානසික උපදේශන මේහින් අපි සකස් කරනවා. එක පවුලට වඩා කුලී පවුල් ඉඳලා තියෙනවා. ඒ පිළිබඳව පවුල් සමීක්ෂණය තවදුරටත් සිද්ධ කරලා අපිට කුලී කරුවන්ගේ ලේඛනයකුත් හදාගැනීම සිද්ධ වෙනවා. දැනට අපි නිවෙස් හිමියාට නිවසට නිවසක් ලබා දීම සිද්ධ කරලා තියෙනවා. පිටින් ආපු පිරිස් ඉන්නවා. චන්දලේඛනේ ලියාපදිංචි වෙලා නැතුව ඒ අතරතුර කාලේ ආපු පිරිස් ඉන්නවා. චන්දලේඛනේ තිබුණත් ඒ ප්‍රදේශයෙන් පිටත් වුණු පිරිස් ඉන්නවා. ඒ ආකාරයට මේක විශ්ලේෂණය කරපුවාම ගොඩක් සංකීර්ණ එකක්. නමුත් අපිට අයදුම්පත් කැඳවල අපේ තොරතුරුත් එක ගලපලා තමයි ඉදිරි කටයුතු කරන්නේ. කොළොන්නාව කසල කන්ද අවට අවදානම් කලාපයේ ඇති නිවාස සංඛ්‍යාව 201ක්. ඒක තාප්පේ ගාලා ගේතු දාලා තියෙන එක බිල්ලිමයිලු. බිල්ලිමයි නිවාසයි වෙනයි. බඩු වදින දාදායි කුලියර දෙන සල්ලි එකසරෙම දෙන්නගෙන අපි පිටත් වෙනවා. අවදානම් කලාපයේ ලේඛනයේ සකස් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒක තව සුළු මොහොතකින් අවසන් වෙන නියමිතයි. එසේ සකස් කළාට පස්සේ ඒ ලේඛනය අනුව අපි දැනුම් දීම කරනවා 50,000 අරන් ඉවත් වෙන්න. එතකොට ඒ ඉවත් වෙන පිරිසට අපි රුපියල් 50,000 ගන්න දීලා ඒ කට්ටියගේ බාන් ප්‍රවාහනය කරගන්න 10,000ක් දීලා ඒ කට්ටිය එතනින් ඉවත් කරනවා. ඉවත් වෙන්න තැනක් නැති පිරිසට අපි රැකවරණය සලසනවා. අපේ සුබසාධක මධ්‍යස්ථානයේ අවදානම් කලාපයේ නිශ්චිතවම නම් කරලා තියෙන නිසා ඒ ප්‍රදේශයේ ඉන්න පිරිස හැර ඉතුරු පිරිස අපිට නිවෙස් වලට පිටත් කිරීමේ හැකියාව තියෙනවා. මේ අතර අදත් නායමට ලක් වූ ප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු සිදු වුණා.